අපේ ජීවිතවල හැම දවසක්ම ආදරණීය දවසක් වෙනවා නම් අපි හැමෝම කැමති. ඉතින් හරියටම බැලුවොත් ඔබේ ජීවිතේ ආදරණීයම දවස. ඒ කියන්නේ ඔබේ ආදරණීය දෑඟිලි බැඳෙන මොහොත. ඒ කියන්නේ මංකන නැගත. ඉතින් මේ සූදානම ඔබේ ආදරණීය හොරාව ආරම්භ කරන්න. මේ මංකන නැගත. දුමුදු මල් පෙති වටා හැම යෝතියක්ම ලස්සනයි. ඉතින් ඇගේ ලස්සන වඩා කැපී පෙනෙන අවස්ථාවක් තමයි ඇය මනාලියක් වන දවස. ඉතින් ඒ සඳහා ඔබට යම් අදහසක් ලබා ගැනීමට සුන්දර මනාලියන්ගේ සුන්දරත්වය දකින ගමන් ඔවුන් ගැන කතා බහ කරන්නයි අපි දැන් සූදානම් වෙලා ඉන්නේ. සුනගන පරතන රූපී දෛවයේ විතේදෝ හිමිවම වහනේ වාරේ. අද මම මංගල නැකත වැඩසටහනින් ඔබට අලුත්ම මුහුණුවරක මනමාලියක්ව රැගෙන ඉන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ කාවින්ද්‍යව. ඉතින් අද මං කාවින්ද්‍යව හැඩගන්වගෙන ඇවිල්ලා තියෙන්නේ ඉන්දියානු විලාසිතාවකට හැඩගන්වන මනමාලියෙක් ලෙසටයි. ඉතින් මං හිතන පුංචි වෙනසකටත් එක්ක හැමදාම දකින විදිහෙන් වෙනස් විදිහේ මනමාලියක් ඔබ වෙත ගෙන එන්න ඕනි කියලා. නංගකාර හැඩකාරි ඔබේ කම් මුල් වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා. ඔබේ මිනිනිල් දැස වසා මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා. දඟකාර හැඩකාරි ඔබේ කම් මුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා. මුලින්ම මම කතා කරන්න කැමති හෙයා ස්ටයිල් එක ගැන. මං හිතනවා අද වෙනකොට මේ හෙයා ස්ටයිල් එක ඉතාමත් ජනප්‍රිය හෙයා ස්ටයිල් එකක්. මේ විදිහේ විවිධ වූ විලාසිතාවන් වෙනස් කරගෙන මේ විදිහේ එක එක විදිහේ විලාසිතාවන් වලට හෙයා ස්ටයිල් වලට අද වෙනකොට යනවා. ඉතින් අපි කියනවා එකට මිසි හෙයා ස්ටයිල් කියලා. ඉතින් මට හිතුණා අපේ කාවින්ද්‍යගේ මුහුණේ හැඩයත් එක්ක ඒ ඩ්‍රෙසින් එකේ විදිහත් එක්ක මේ වගේ හෙයා ස්ටයිල් එකක් දැම්මොත් ලස්සනට වෙයි කියලා. ඉතින් මම විශේෂයෙන්ම ටොන් එක භාවිතා කරලා ලස්සන විදිහට කර්ල්ස් භාවිතා කරලා ඒ වගේම එයාගේ ජුවලරි සෙට් එකට ගැලපෙන විදිහේ ඕනමන්ට් එකක් කොණ්ඩෙට යොදවලා තියෙනවා. ඉතින් මං හිතනවා ඇයගේ ඒ අපි හැඩගැන්වුණු ඉන්දියානු විලාසිතාවට අනුකූලව ඒ හිස් පළඳනාවත් ඉතාමත් හොඳින් ගැලපුණා කියලා. මං හිතනවා ඔබටත් මේ වගේ හෙයා ස්ටයිල් එකක් දාන්න ආස නම් මේකෙන් කුමන හෝ අදහසක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.
මේකප් එක ගැන කතා කරනකොට අපි දන්නවා ඉන්දියානු විලාසිතානුකූලව හැඩගැන්වෙන මනමාලියකට අනිවාර්යයෙන්ම ටිකක් හෙවි මේකප් එකක් භාවිතා කරනවා. මොකද සාමාන්‍යයෙන් වෙස්ටර්න් විදිහට අපේ ට්‍රැඩිෂනල් කැන්ඩියන් විදිහට ඒ විදිහට හැඩගන්වනට වැඩිය හෙවි ජුවලරි භාවිතා කරන නිසා මේකප් එකක් ටිකක් වැඩිපුර අපි සාමාන්‍යයෙන් භාවිතා කරනවා. ඉතින් අයි මේකප් එක ඒ වගේම ඇඳුමට ගැළපෙන ඇඳුමේ වර්ණයන් වලට ගැළපෙන ඒ වගේම කාවින්දගේ ඇස් දෙක හරිම ලස්සනයි. ඉතින් ඒ ලස්සන තවත් වැඩි දියුණු කරන්න ඔප්නම් වන විදිහට තමයි අයි මේකප් එක අද මම යොදාගෙන තියෙන්නේ ඒ වර්ණයන් ඒ සියලුම දේවල්. ඉතින් මං හිතනවා ඒ අයි මේකප් එකත් ඒ වගේම ලිප්ස්ටික් කලයක ඒ ඇඳුමට ඒ වර්ණයන් හැමදේම ඉතාමත් හොඳින් ගැළපෙන ආකාරයට යොදාගෙන තියෙනවා. ඒ වගේම අද විශේෂයෙන්ම මේකප් එක ගැන කතා කරනකොට ෆවුන්ඩේෂන් එක මම එයා බ්‍රෂ් තාක්ෂණය තමයි ඒකට යොදාගෙන තියෙන්නේ. මං හිතනවා අද වෙනකොට ලංකාවේ ලෝකයේ හැම තැනම ඉතාමත් ජනප්‍රිය තාක්ෂණයක් බවට ඒ වගේම ඉතාමත් හොඳ අපි කියනවා හොඳ පෙනුමක් ලබා දෙන්න පුළුවන් මේකප් තාක්ෂණයක් තමයි එයා බ්‍රෂ් මේකප් කියන්නේ. ඉතින් මං අද කාවින්දට ඒ එයා බ්‍රෂ් තාක්ෂණයෙන් මේකප් එක ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක යොදාගෙන ඒ වගේම බ්ලෂර් කරන දේවල් ඒ ෆවුන්ඩේෂන් කලර්ස් මේ හැම දෙයක්ම ඇඳුමට විලාසිතාවට ඒ වගේම කාවින්දයාගේ පැහැයට ගැළපෙන විදිහට යොදාගෙන තියෙනවා. ඇඳුම ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. මං හිතනවා අද වෙනකොට අපි හෝම් කමින් එකක් ගත්තොත් විශේෂයෙන්ම රතු වර්ණයට ගැළපෙන වර්ණයන් වලට තමයි අපි යන්නේ. නමුත් මට හිතනවා මේ වගේ කලයක්, ඒ කියන්නේ මං අරන් තියෙන ඩාර්ක් බ්ලූ එක, තද නිල් වර්ණයත්, ඒ වගේම අපි කියන පීච් කලයක. මං හිතනවා ඒ දෙකේ සංකලනය ඉතාමත් හොඳයි. ඒ වගේම ලොකු වෙනසක්. මොකද ගොඩාක් අය කැමති තමන්ගේ විවාහ මංගල උත්සවයේ දවසට කුමන හෝ වෙනස් ආකාරයේ දෙයක් තමන් ඉදිරිපත් කරන්න. ඒ වගේම තමන් ඒ දේවල් වලින් සැරසෙන්න. ඉතින් මං හිතනවා මේ පාට දෙක හෝම් කමින් එකකට ඒ වගේම ගොයින්න වේකකට ඉතාමත් සුදුසුයි කියලා. ඉතින් ඒ වර්ණයන්ට ගැළපෙන්නම තමයි මම බොකේක නිර්මාණය කරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් දකින්නේ මල් වලින් සරසන බොකේ එකක්. නමුත් අද මම මගේ මනමාලියට යොදාගෙන තියෙන්නේ ඕනමන්ට්ස් වලින්. ඒ කියන්නේ අපි දන්නවා හරිම ලස්සනයි ඒක. මං හිතනවා දැන් අද වෙනකොට නම් ටිකක් ජනප්‍රිය අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් වෙනසක්. මොකද හැමෝම මල් වලින් සරසනකොට මනාලියක් මේ වගේ ඕනමන්ට්ස් වලින් සුදු ගල් ඒ වගේම විදු වර්ණයන් වලින් මේ ඕනමන්ට් සකසලා තියෙන ඉතාමත් හොඳ ෆිනිෂින් එකක් මේ බොකේ එකේ තියෙනවා. ඉතින් මං හිතනවා ඒ වගේම හොඳ ක්‍රියේටිව් එකක් නිර්මාණයක් කරන්න පුළුවන් මේ වගේ බොකේ එකකට. ඒ වගේම තමයි ඒ බොකේ එකටත් ගැළපෙන විදිහට ජුවලරි යොදාගෙන තියෙනවා. මං හිතනවා ගොඩාක් ලොකු ජුවලරිත් නැහැ. නමුත් ඇඳුමට ගැළපෙන විදිහට බොකේකට ගැළපෙන විදිහට ඒ ආභරණ යොදාගෙන තියෙනවා. මං හිතනවා මුළු මනාලිය දිහාම බැලුවාම ඉතාමත් හොඳ පිරිපුන් මං හිතනවා දකින ඕනම කෙනෙක්ට ආස හිතෙන විදිහේ ඩ්‍රෙසින් එකක් හැඩගැන්වීමක් තමයි අද මම කරලා තියෙන්නේ කියලා. ඉතින් අද මේ මංගල නැකත වැඩසටහන නරඹපු ඔබට මගේ මේ අද හැඩගැන්වූ මනමාලිය බලලා ඔබගේ මංගල දිනයට යම්කිසි හෝ අදහසක් ලබා ගන්න ඇති කියලා මං හිතනවා. ඉතින් බොහොම ආදරෙන් ආරාධනා කරනවා දිගින් දිගටම අපේ වැඩසටහනත් එක්ක රැඳෙන්න කියලා. නැති ආදරේ කවුරුවත් දන්නේ නැහැ ඔබ මට ලැබුණා කියලා. හැම ආදර කතාවකම සුන්දරම දවසක් තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ වර්ණවත්ම දවස, ඔවුන් විවාහ වන දවස. ඉතින් ඒ ආදර කතාව අපිත් එක බෙදාගන්න ඔබට පුළුවන් මේ විදිහට. මේ සූදානම වෙඩිංග ස්ටෝරි තුලින් ඔබේ ආදර කතාව මේ විදිහට කියන්න.
නැගලා එන්නට නොකියා මට කීවා හිතුවක් කාරට සිත නම් ඈතට කොහෙදෝ පියමැන්නා දෙවුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා මෙයාගේ ඩ්‍රෙස් එක ගන්නවා නම් වෙඩින් ඩ්‍රෙස් එකයි රිසෙප්ෂන් ඩ්‍රෙස් එකයි දෙකම ඔස්ට්‍රේලියාව වලින් තමා කරගත්තේ. චම්පිසිරි වර්ධන තමා මෙයා ඩ්‍රෙස් කළේ. එතකොට මගේ පොඩි කාලේ නම්ම තිබ්බා කොණ්ඩේ පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඊපස්සේ දැන් මම කොණ්ඩේ හදාගන්න යොමු වුණේ විශ්ව ළඟට. ඊට පස්සේ අපි වෙඩින් එක ප්ලෑන් කරන කෙනෙක්ව හෙව්වා. හොයාදි තමා මට ලසන්තව හම්බුනේ, ලසන්ත පීරිස්ව. එයා තමා ඔක්කොම ටික කෝඩිනේට් කරේ. පසුව මගේ බේස්මන්ට් හැටියට ගත්තේ ඉස්කෝලේ ඉඳන්ම මාත් එක්ක හිටිය ගිහාන් පින්ටෝ කෙනෙක් කෙනාව. ඉන් පසුව මට හම්බුණා මගේ මස්සිනාව විමුක්ති නියම දෙන්නෙක්. වැඩේ හොඳරම වුණා. චර්ච් එකට මට අඳින්න ඕමනා වුණේ සිම්පල් ඩ්‍රෙස් එකක්. මොකද මම වැඩිය කැමති නැහැ ෆ්ලවර්ස් වැඩියෙන් ගහලා ජුවලරිස් වැඩි පුරඳලා එහෙම කරන්න. ඊට පස්සේ මෙයාට මම කිව්වා තනිකර වයිට් අඳිමු කියලා. ඊට පස්සේ තමයි මම මේ ගිහිල්ලා තෝරගත්තේ මගේ ඩ්‍රෙස් එක. ඒක නිකන් බෝල් ගවුන් එකක් වගේ. මෙතන උඩ ටිකේ තමයි වර්ක් එක තිබුණේ. හීනයක් වගේ අප හමු වුණා. ඇස් වලින් තොඩා හිත හින වුණා. මගේ හදස වූ ගන්නම් හීනයක් වගේ අප හමු වුණා. ඇස් වලින් තොඩා හිත හින වුණා. මගේ හදස වූ ඔය නිතු කියෝ. දේවස්ථානයේ ගත්තාම මට ඇත්තරම ලස්සනම පල්ලියක් තෝරගන්න උවමනා වෙලා තිබ්බා. ඒකට අපි ජායල චර්ච් එක තමයි තෝරගත්තේ. චාල සෙන්ට් ජෝකීම්ස් චර්ච් එක. ඒ චර්ච් එකේ ඉන්ටීරිය එක ගත්තාම ඒකෙත් වුඩන් ටයිප් වින්ටේජ් වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. දේවස්ථානයක අතරම නිරාන්ගේ වෙඩින් එක අතරම අපි ආවරණය කරද්දි අපි ගොඩක්ම ප්ලෑන් කරා අපි කොහොමද මේ වෙඩින් එක අතරම හොඳට කියන්නේ ක්‍රියේටිව් විදිහට අපි කොහොමද ආවරණය කරන්න කියලා අපි ගොඩක් ප්ලෑන් කරා. ප්ලෑන් කළ අතරම දේවස්ථානයේ තියෙන ඒ අභිමානය එක්කම ඒ ඉවෙන්ට් එක කියන්නේ රින්ග්ස් එක්ස්චේන්ජ් කරද්දී වවුස් කියද්දී එතනදී කපල් එකේ එක්ස්ප්‍රෙෂන්ස් ඒකම පේරන්ට්ස්ලගේ එක්ස්ප්‍රෙෂන්ස් ඉන්න ඕඩියන්ස් එකේ එක්ස්ප්‍රෙෂන්ස් අපි කැප්චර් කරන්නේ කොහොමද හැම දෙයක්ම ඇත්තටම ප්ලෑන් කරා. එතනදී ඇත්තටම මම හිටියේ ඇත්තටම ඉමෝෂනල් දේවල් කැප්චර් කරන්න. ඒ කියන්නේ වෙඩින් එකක තියෙන ඒ වගේ කැප්ෂන්ස් වලට තමයි ඇත්තටම මම හිටියේ. ඇත්තටම මේ දේ මම හරියටම මම ප්ලෑන් කරපු විදිහට මම ඉෂ්ට කරා. ඉතින් එතනදී මම හිතන්නේ ඒක ඉමේජස් ටික අරගත්තාම මම හිතන්නේ ඒක ඒ කපල් එකටත් හිතාගන්න බෑ. ඒකම කැලුම්ට කැලුම්ගේ එක්ස්ප්‍රෙෂන්ස් කපල් එකේ එක්ස්ප්‍රෙෂන්ස් ඒ වගේම ඒ හැම දෙයක්ම. ඔය ඇස් කතා කෙරුවා නැවත
අද හස් පාලව රැගලා එන්නට නොකියා මට කීවා හිතුවක්කාරට සිත නම් ඈතට කොහෙදෝ පියමැන්නා ගොඩක් ගත්තාම දැන් අද යන මේකත් එක්කම මට වෙනමම ලොකේෂන් එකක් වෙනමම කන්සෙප් එකක් ඒ කියන්නේ වෙනමම තීම් එකක් කවුරුත් නොකරපු දෙයක් මට කරන්න උවමනාවක් තිබ්බා සුදුරු සීතල යාමේ ඔබට ලං වී රහසේ උණුසුමේ හැංගිලා පාවේ මුද ආකාසේ කන්දකින් සඟවා ගන්න බෑ උණුසුම වේ මේ දවසේ ඇඳුම මෙයා කිව්වා පීච් ඇන්ඩ් මෙරුන් කලර් එකට යමු කියලා ඒක පොඩ මට හොයාගන්න අමාරු වුණා ඩ්‍රෙස් එක ඇත්තටම ඊට පස්සේ මම දැන් ගොඩක් ෂොප්ස් වලට ගියා බලන්න ඊට පස්සේ තව මම ඔන්ලයින් බැලුවම මට හම්බුණා එක සයිට් එක ඒක ඇමරිකාවලින් තමයි මට මේ ඩ්‍රෙස් එක ගෙන්නන්න වෙන්නේ ඊට පස්සේ මම ඒගොල්ලන්ට කතා කරලා මගේ මෙහෙම මෙෂර්මන්ට්ස් දීලා ඒගොල්ලන්ට කියලා මම හදාගත්තේ මම ඩ්‍රෙස් එක ඒකේ ලේයර්ස් 7ක් විතර තිබුණා ඊට පස්සේ මාස 3ක් විතර ගියා ඩ්‍රෙස් එක මට එන්න හැබැයි ඒක පර්ෆෙක්ට් විදිහට කරලා තිබුණා ඒ වගේම මෙයාගේ මෙරුන් කලර් සූට් එකට ඒක මැච් වෙනවා බොකේස් දෙකයි හෙඩ් පීස් එකයි එතකොට හෙයා ස්ටයිල් එකේ ඔක්කොම ඩිසයිඩ් කරේ ඊට පස්සේ තමයි කෙලි ලෝල පැල්මෙන් හිත හංකිති කවනා පෙම් හීන යායේ මල් දේ දුනු වෙලලා හෘදේ වර්ණ ගන්වා මගේ ජීවිතේම කලඹා ඔබ ඇයි මෙලෙසේ නොසිතූ විලසේ කෙලි ලෝල බැල්මෙන් ඩ්‍රීම් එකක් තිබුණා. ඔහු අන්තර්ජාලයෙන් මේ ස්ථානේ හොයලා මේ ස්ථානේ එනකොට ඇත්තටම නිරන්ගේ තිබ්බ ඩ්‍රීම් එක ඇත්තක් වුණා කියන එක අපිට දැනුණා. මොකද නිරන් ඇවිල්ලා කතා කරලා මේ පරිශ්‍රය ඇවිදලා බැලුවට පස්සේ එයාගේ හිතේ තියෙන ඩ්‍රීම් එක ඒ විදිහටම රිසෙප්ෂන් එක ඒ විදිහටම කරගන්න හොඳම තැන කියන එක එයා
හිතන්න ඇති. ඒ නිසා මීට අවුරුද්දකට කලින් අපේ ආයතනය වෙන් කරලා අපිත් එක්ක දිගින් දිගටම කතා කරා මේක කොහොමද කරන්න ඕනේ, මේක ඩෙකොරේෂන්ස් කොහොමද කරන්න ඕනේ, කොහොමද මේක ප්ලෑනින් වෙන්න ඕනේ කියන තැනට. ඉතින් එයාගේ නිරන්ගේ මුලින්දලම තිබ්බේ සම්පූර්ණ වෙනස් ආකාරයක රිසෙප්ෂන් එකක් කරන්න. සාම්ප්‍රදායික ඉවෙන්ට් එකක් නෙවෙයි, ඇත්තටම ඇක්ටිවිටීස් ගොඩක් දාලා, ඉවෙන්ට්ස් ගොඩක් දාලා ඒ විදිහට කරන්න තිබුණේ. ආයතන තුළම යම්කිසි දුරකට අපි ඩෙකෝස් කරලා තියෙනවා. ඕකේ ඔහු ගොඩක් ලොකු මල් වලින් කරන ඩෙකෝ එකකට වඩා සාම්ප්‍රදායික ඩෙකෝකට වඩා අපේ තියෙන ඩෙකෝකට ටච් කිරීමක් කරලා තමයි ඔහු යන්න ගියේ. ලොකේෂන් එකට ගිහම ඒකේ මට ඩෙකෝස් පැත්ත බලද්දී මට පොඩි ආටිස්ටික් එතකොට වැඩියට වැඩිය ඩෙකෝස් නැති පොඩි දේවල් වලින් තමයි මට ඒක ලස්සන කරන් දුන්නා. අපිට හරි ෆ්‍රී ස්පේස් එකක් තියෙන්නේ. එතනදී ඇත්තම නිරාන් සහ පාරමීක අපිට ලොකු සපෝට් එකක් හම්බුණා. අපිට ඕන විදිහට, කියන්නේ අපිට ඕන ෆ්‍රී ස්ටයිල් එක, කැන්ඩිඩ් ස්ටයිල් එකට පිච්චර් ස්ටික් කරන්න. ඇත්තම ඒකට ඒතොර ලොකු අපිට ස්ට්‍රෙස් එකක් තිබෙත් නෑ. ඒකම අපිට ඒක නිසාම අපිට ක්‍රියේටිව් විදිහට ඒ දෙන්නව අපිට ආවරණය කරන්න හැකි වුණා. හැම මොහොතක්ම හැම වෙලාවෙම හැපනින්. ඒ කියන්නේ
ආටිස් ලයිනවා එකම ඒ දෙන්නගේ සර්ප්‍රයිස් ඩාන්සනවා ෆස් ඩාන්ස් ඊට පස්සේ කැලුම් සහ පාරමික කියන්නේ තාත්තගේ දුවගේ තිබ්බ ඩාන්ස් එක එතන තිබ්බ ඉමෝෂනල් දේවල් මතන ඒ හැම දෙයක්ම අපි කලින් හැසුම් කර විදිහටම අපිට ආවරණය කරන්න හැකි වුණා සින් දෛවේ අපේ ලියවිලා දෙවියන් ලොවේ මට බාර දුන් මිලලුවන මැණිකයි ඔයා හැම සංසාරේ ඇස් දෙක වගේ එක හිමිනේ රැක ගන්න ඕනේ ඔයා හැබැයි ඒක බෝරිං නැති වුණා ගොඩක් ආටිස් ලැතැන්ට ආපු නිසා හදවතේ වදුලෙන්න්නා සුවනක් වෙලා විසිරීලා
විවාහ මංගල උත්සව අවස්ථාවක අපේ ඇහැ යන ස්ථාන වැඩි. අයි මුලින්ම බලන්නේ මනාලිය දිහා. ඊට පස්සේ අපි මනාලිය දිහාත් බලනවා. ඉතින් මේ විදිහට අපේ ඇහැ යන අත බලද්දී ඔබ දන්නවා අනිවාර්යයෙන්ම වෙඩිකේගේ ස්ට්‍රච් එක දිහා අපි අවධානයෙන් බලනවා. ඉතින් අද දවසේ අපි සූදානම් අලුත් තාලයට නවින දේවල් එක වෙනස් වෙන වෙඩිකේගේ ස්ට්‍රක්චර්ස් ගැන ඔබ දැනුවත් කරන්න. මංගල නැකතින් ඔගලන්ට අද ගොඩක් ලස්සන කේක් නිර්මාණ කීපයක් පෙන්වන්නයි අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඉදිරියට එන්නේ මංගල නැකත් සමය. ඉතින් ඒ මංගල නැකතින් ඔගලන්ගේ මංගලයට සූදානම් වෙන ඒ යුවති යුවතිපතියන් වෙනුවෙන් ලස්සන නිර්මාණ දැක ගන්න ඔගල හැමෝම කැමැත්තෙන් ඇති. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙනකොට කේක් නිර්මාණය කියන එක වෙඩින එක දවසේ ගොඩක් ලස්සන කරන විශේෂාංගයක් වෙලා තියෙනවා. හැමෝම කැමති හෝල් එක ඇතුළට එනකොට ගොඩක් ලස්සන කේක් නිර්මාණයක් දකින්න, තමන් වෙනුවෙන්ම නිර්මාණය වුණු ලස්සන වෙඩින් කේක් එකක් දකින්න, ඒ වගේම මේ දවස්වල තීම් එකට නිර්මාණය වෙන වෙනස් වෙනස් විදිහේම කේක් නිර්මාණක් තියෙනවා. ඒ අතරින් අපි ඇත්තටම දැන් වර්ණයන් ගැන කතා කරනවා නම් ගොඩක් වෙලාවට තීම් කලර්ස් එක මැච් කරලා තමයි කේක් නිර්මාණ කරන්නේ. තීම් කලර්ස් ගැන කියද්දී ඇත්තටම මේ වෙනකොට බ්‍රයිට්ස් මේඩ්ස්ලා ගොඩක් ලස්සන ලස්සන වර්ණයන්ගෙන් හැඩගැන්වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් කැමති ඒ වර්ණයන් තමන්ගේ කේක් නිර්මාණෙත් දකින්න. හැබැයි හැම වර්ණයක්ම කේක් නිර්මාණයකට ලස්සන වෙන්නේ නැහැ. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් දැනුවත් වෙනවා නම් ගොඩක් හොඳයි. ඔගලන් ගොඩක් ලස්සන වර්ණයන් දට හැම වර්ණයක්ම කේක් නිර්මාණය තුලින් දකින්න ගියොතින් කේක් එකේ තියෙන චාම් බවට, ඒකේ නිර්මාණශීලී බවට හානියක් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි නිතරම කේක් එකේ ලස්සනට හානියක් නොවෙන්න වර්ණ සංකලනය කරගන්නවා නම් ගොඩක් හොඳයි. විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒ මනාලියන්ගේ වර්ණය මල් වලින් පෙන්වන එක. නමුත් දැන් නවතම ට්‍රෙන්ඩ් එක වෙලා තිනවා ඩමිස් කලර් කරන එක. ඒ විදිහට බ්‍රයිට්ස් මේඩ්ස් කලර්ස් වලින් ඩමිස් වර්ණ ගන්වන එක. ඉස්සර අපි සුදු සිල්ව අයිවරි ගෝල්ඩ් ඒ වර්ණයන් දැකපු කේක් දැන් ගොඩක් වර්ණවත් වෙලා දකින්න හැම කෙනෙක්ම කැමතියි. ඉතින් කාලෙන් කාලයට වෙනස් වෙනස් නිර්මාණ වෙනස් වෙනස් විදිහයට එකතු වෙනවා. ඉතින් ඒවා තුලින් අලුත් නිර්මාණ බිහි වෙලා ලස්සන නිර්මාණ ඔගලන් වෙනුවෙන් කරන්න අපි හැමතිස්සෙම සූදානමින් ඉන්නවා. අනුව නිර්මාණය වුණු කේක් ගැන කතා කරද්දි මම කැමති මුලින්ම ඔගලන්ට ගොඩක් ලස්සන නිර්මාණයක් විශේෂයෙන්ම මේ දවස්වල හැම තැනින්ම දකින්නට ලැබෙන රස්ටික් තීම් එකට නිර්මාණය වුණු ගොඩක් ලස්සන නිර්මාණයක් පෙන්වන්න. මේකෙදි ඇත්තටම රස්ටික් තීම් එක තමයි පේන්නේ. ඒ වගේම අපි මේකෙදි විශේෂයෙන්ම රෝස් ගාර්ඩන් තීම් එකට තමයි මේ කේක් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි අපි ඩමිස් සම්පූර්ණයෙන්ම දර කෝටු වගේ අයිසින් වලින් එහෙම ඒ විදිහට කවර් කරලා තියෙනවා. ඒ වගේම රෝස් ගාර්ඩන් තීම් එක නිසා අපි වෙන මල් වලට විශේෂ තැනක් දෙන්නේ නැතිව තනිකරම ලොකු රතු මේක විශේෂ
විශේෂයෙන් හෝම් කමින් එකක් වෙනුවෙන් නිර්මාණය වුණු කේක් එකක්. ඉතින් මේකෙදී අපි ගොඩක් ලස්සනට රතු වර්ණයෙන් රතු රෝසමල් එවැගේම තද කොළ වර්ණය පාවිච්චි කරලා ලස්සනට මේ කේක් එක නිර්මාණය කළා. එවැගේම ගොඩක් උසින් යුක්තයි. එවැගේම මේකට අපි විශේෂයෙන්ම වෙනස්ම මේසයකුත් නිර්මාණය කළා. ඒ කියන්නේ හොටෙල් එකේ තියෙන කේක් මේ ටේබල් එක නෙමෙයි පාවිච්චි කරේ, වටේට ගොඩක් මල් වැක්කිරෙන්න පාවිච්චි කරලා නිසා. මේ වගේ වෙනස්ම මේසයකිනුත් එක එකකට අලුත්ම පෙනුමක් වෙනස් පෙනුමක් ලැබිලා තියෙනවා. වර්ණයන්ට අනුව නිර්මාණය වන කේක් ගැන කියද්දී විශේෂයෙන්ම දැන් ගොඩක් වෙලාවට පැස්ටල් කලර්ස් වගේ වර්ණයන් දෙවෙනි මනාලියන්ට හරිම ලස්සනට නිර්මාණය කරනවා. ඉතින් අපිට ඒ විදිහ වර්ණයන් ලස්සනට අපේ කේක් නිර්මාණවලටත් එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔගලන්ට පේනවා ඇති මේ කේක් එකේදී ඩමිස් ඔක්කොම මින්ට් ග්‍රීන් කලර් එකෙන් තමයි වර්ණ ගන්වලා තියෙන්නේ. ඒකේදී හරි විශේෂත්වයක් තියෙනවා. කේක් එක ගොඩක් විශේෂයෙන් කැපිලා පේනවා වෙනස්ම විදිහකට. ඒ වගේම ලස්සන තැඹිලි වර්ණය මල් වලට එකතු කරලා තියෙනවා. අයිවරි වර්ණයත් ඒ සමගම යොදාගෙන. එතකොට මේ වර්ණයන් එක්කලා ගෝල් වර්ණය අපි එකතු කරගෙන තියෙනවා. ඒ වගේ පොඩි පොඩි ලස්සනට නිර්මාණ කරලා ඩමිස් වර්ණ ගන්වලා ඔගලන්ගේ දවස වෙනුවෙන්ම නිර්මාණය වුණු වෙනස්ම විදිහේ කේක් මේ විදිහට ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන්. පීකොක් තීම් එකට අනුව නිර්මාණය වුණු ලස්සන පීකොක් කෙනෙක්ගේ කේක් එකක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඇත්තටම මේක අඩි 6ක් විතර උස, ඩමිස් 5ක් විතර උසින් නිර්මාණය කළා තියෙනවා. විශේෂයෙන් මේකේ ඩමිස් 5ක් වුණාට මේවයි ඩමිස් ගොඩක් උසින් වැඩි. ඒ නිසා කේක් එකට ගොඩක් උස පෙනුමක් එකතු කරලා තියෙනවා. ඒ වගේම පීකොක් වගේ නිර්මාණයක් කරද්දී ඒ තට්ටු ඒ අගේ පිල් ලස්සනට පෙන්වන්න පුළුවන්. ඇත්තනම ගොඩක් උසින් වැඩි කේක් එකකදී. ඒ වගේම ඒගොල්ලන්ගේ තීම් කලර් එක උනේ ඇත්තටම පීකොක් බ්ලූ. ඉතින් අපි එහින්දා ගොඩක් මේ බ්ලූ කලර් එක වැඩිපුර පෙන්නලා, එතකොට අර දම් තද දම් වර්ණය ගෝල් වර්ණය ගොඩක් පොඩියට ඒ කියන්නේ ඒ ෆෙදර්ස් වල ලස්සන පෙන්වන්න විතරක් එකතු කරගත්තා. ඉතින් මේ වගේ නිර්මාණයක් ඇත්තටම තමන්ගේ වෙඩින් එක දවසේදී බ්‍රයිට් කෙනෙක් දකින්නකොට ඇත්තටම මේක ගොඩක් එයාගේ හෝල් එක ලස්සන කරන ඊවෙන්ට් එක ලස්සන කරන නිර්මාණයක් වෙනවා. එතකොට මේ වගේ දෙයකදී අපි විශේෂයෙන්ම මේ පිල් නිර්මාණය කරද්දී ඇත්තටම ස්වභාවිකත්වයටම හොඳටම සමීප වෙන විදිහටයි මේ නිර්මාණය කළේ. විශේෂයෙන්ම මේකෙදී අපි ෆෙදර්ස් පාවිච්චි කරේ අයිසින් වලින් නිර්මාණය කරේ. මේ ෆෙදර්ස් වෙනුවට ඒ වර්ණෙන් රෝස මල පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් මේකෙදී හොඳටම ස්වභාවිකත්වයටම ලං වුණු විදිහට පීකොක්ව නිර්මාණය කරන්න පුළුවන් වුණා අපි ෆෙදර්ස් පාවිච්චි කරපු නිසා. ඒ වගේම කියන්න ඕනේ මේකේ ඩමිස් එක පැත්තකින් ගොඩක් ෆෙදර්ස් වලින් වැහිලා තියෙද්දි අනිත් පැත්ත ගොඩක් පේන නිසා ප්ලේන්ව අපි ඒකෙදී ඒ ෆෙදර්ස් වලට සමානවම යන ලේස් හේකින් ගෝල් වර්ණයෙන් ඒ ඩමිස් කවර් කරලා තියෙනවා. ඒ වගේම හෝම් කමින් නිර්මාණ ගැන කතා කරද්දී වෙඩින් එක දවසට විතරක් නෙමෙයි තමන්ගේ හෝම් කමින් එක වෙනුවෙනුත් ගොඩක් ලස්සන උසින් වැඩි කේක් නිර්මාණ කරගන්න හැමෝම කැමති. විශේෂයෙන්ම හෝම් කමින් එකකදී ගොඩක් වෙලාවට රතු වර්ණයේ කේක් එකත් එක්ක ගලපන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි හැමතිස්සෙම දකින්න කේක් නිර්මාණයකට වැඩිය වෙනස් විදිහේ නිර්මාණ කරන්න අපි නිතරම උත්සාහ කරනවා. මේ ඔගොල්ලෝ දකින්න කේක් එකේ විදිහේ නිර්මාණයක් ඇත්තටම මේකේ පෙටුනියා මල් වලින් තමයි මේ මුළු කේක් එකම නිර්මාණය වෙලා තියෙන්නේ. පෙටුනියා මල් 700ක් 800ක ප්‍රමාණ වගේ ප්‍රමාණයක් මේ නිර්මාණයට අපිට එකතු කරන්න සිද්ධ වුණා. පෙනුම ගොඩක් ලස්සනයි. ඒ කියන්නේ අපි නිතරම දකින රෝස ඕකිඩ් මල් වෙනුවට මේ වගේ පුංචි මලකින් පුංචි මල් ගොඩාක් එකතු වෙලා කේක් එකකින් ලැබෙන ලස්සන ඇත්තටම ඒක වෙනස් ලස්සනක් තියෙනවා. රතු වර්ණයත් එක්ක අපි ගෝල් බෙරිස් එකතු කරා. ඇත්තටම රතු වර්ණය විතරක්ම කේක් එකේ පේනවා නම් මේ තරම් සුන්දරත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ. ගෝල් බෙරිස් නිසා කේක් එකට අමුතුම සුන්දරත්වයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ලීව්ස් පවා අපි රතු වර්ණයෙන් එකතු කළා තමයි
මේ කේක් එකේදී ලස්සන කරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම ඩාමීස් පහක් එතකොට අයිවරි වලින් රිබන් දාලා එතකොට පර්ස් වැල් වලින් අලංකාර කරලා වටේ තියෙන ඩාමීස් ලස්සන කරලා තියෙනවා. ඉතින් ඇත්තටම උගලන්ට පේනවා ඇති මේ විදිහේ කේක් එකකින් උගලන්ගේ දවස ලස්සන කරගන්න, ඒ වෙඩින් හෝල් එකේට ලස්සනක් එකතු කරන්න කොයිතරම් පුළුවන්ද කියලා. හැම බ්‍රයිට් කෙනෙක්ම කැමති වේවි තමගේ වෙඩින් එක දවසට ගොඩක් උසින් වැඩි ලස්සන නිර්මාණයක්, ලස්සන කේක් නිර්මාණයක් දකින්න ලැබෙනවා නම්. ඉතින් ඔයගොල්ලෝ මේ දකින කේක් එක ඇත්තටම අඩි 8ක් විතර උස නිර්මාණයක්. විශේෂයෙන්ම මේකේ කියන්න ඕනේ රෝස වර්ණය තමයි මේකේ අපි මල් වලට පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් මේකේ රෝස ෂේඩ්ස් තියෙනවා 7-8ක්ම වගේ ඇත්තටම මේ කේක් එකට එකතු කරලා තියෙනවා. ඇත්තටම තනි වර්ණයකින්ම දැන් අපි රෝස වර්ණය අරගෙන ඒ තනි එක වර්ණයකින්ම මල් නිර්මාණය කරනවට වැඩිය වෙනස්ම සුන්දරත්වයක් ලැබෙනවා. ඒ විදිහට විවිධ ෂේඩ්ස් වලින් නිර්මාණය කරද්දී ඒ වගේම මේ කේක් එකේ ගෝල්ඩ් සහ අයිවරි වර්ණය අපි ගොඩක් වැඩිපුර පෙන්නුවා. ඒ කියන්නේ ඒ හැම වර්ණ සංකලනයේදී තනිකරම එහෙම එකම වර්ණයකට යන්නේ නැතිව මේ විදිහේ වෙනස් නිර්මාණයකින් ලස්සනක් එකතු කරගන්න පුළුවන් ඒ විදිහට වර්ණයන් පාවිච්චි කරද්දී. ඒ වගේම මේකේ මැද ස්ටෑන්ඩ්ස් පාවිච්චි කෙරුවා. ඒ හින්දා මේ කේක් එකේ උස තවත් වැඩි වෙලා ඒ ස්ටෑන්ඩ්ස් නිසා ගොඩක් ලස්සන කේක් එකට එකතු වෙලා තියෙනවා. ඉතින් ගොඩක් මේ වගේ උසින් වැඩි නිර්මාණ කරද්දී ඒ වගේම මේ වගේ ගොඩක් මල් එකතු කරගෙන කරද්දී නිතරම කේක් එකේ ලස්සන ගැන ගොඩක් හිතලා වර්ණයන් ගැන හොඳින් හිතලා ලස්සන නිර්මාණයක් කරන්න ඕනේ. විශේෂයෙන් තීම්ස් ගැන කතා කරද්දී අපිට වැඩි පුරු පුරුදු නැති තීම් එකක්ට නිර්මාණය වුණු කේක් එකක් වුයි මම දැන් පෙන්වන්න සූදානම් වෙන්නේ. ඇත්තටම මේක අශ්ව කරත්තය. ඉතින් මේක කියන්න ඕනේ මේ සුන්දර නත්තල් සමයේ නිර්මාණය වුණු කේක් එකක්. ඉතින් ඇත්තටම ඒ හෝස් කාටේ තීම් එකත් එක්ක යාට ක්‍රිස්මස් මේ හයිලයිට් කරන්නත් ඕන වුණා. ඉතින් හැම මං හිතනවා මේ කිතුන් භක්තිකයන් කැමති ඒගොල්ලන්ගේ වෙඩින් එක දවසේ ක්‍රිස්මස් සීසන් එකට වෙඩින් එකක් ගනිද්දී ඒ ක්‍රිස්මස් තීම් එකත් එක්කම ගැලපිලා යන විදිහේ නිර්මාණයක් දකින්න ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ කේක් එකේ හැමතැනම අපි ස්නෝ ෆ්ලේක්ස් එකතු කරලා තියෙනවා ඒ ක්‍රිස්මස් තීම් එක හයිලයිට් කරන්න. ඉතින් මේකේ විශේෂත්වයක් වෙන්නේ මේක අයිවරික් සහ ගෝල් වර්ණයෙන් තමයි මේක ගොඩක් ලොකු කේක් නිර්මාණයක්. ඒ කියන්නේ අඩි 9ක් දිගයි අඩි 8ක් උසයි ඒ වගේ මේ දෑවන්ත කේක් නිර්මාණයක්. ඇත්තටම ඒ වගේ නිර්මාණයකදී අයිවරි සහ ගෝල් වර්ණය තමයි අපි තීම් එක කලර්ස් හැටියට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා මේකෙදි ගෝල් වර්ණය ගොඩක් ලස්සනට හයිලයිට් කරා, වැඩිපුර හයිලයිට් කරලා තියෙනවා ගෝල් වර්ණය. රෝස මල් සහ ඩමිස් විතරයි අපි අයිවරි වර්ණයෙන් පාවිච්චි කරලා තියෙන්නේ. උසින් අඩු වුණත් තට්ටු තුනක පොඩි නිර්මාණයක් හෝම් කමින් එකක් වෙනුවෙන් නිර්මාණය වුණු ගොඩක් ලස්සනයි පොඩි වුණාට. විශේෂයෙන්ම මේකෙදි අපි මේ බ්‍රයිඩ්ගේ ලෙහෙංගා එකේ ඩිසයින් එක තමයි අපි මේ කේක් නිර්මාණයට එකතු කරලා තියෙන්නේ. එයාගේ ගිය ඒ ඇඳුමේ තිබුණු ඩිසයින් එක ඒ බ්‍රයිඩ් කැමති වුණා එයාගේ කේක් එකේ හැම තට්ටුවක් පුරාවටම දකින්න. ඉතින් ඒක ගෝල් වර්ණයෙන් අයිසින් වලින් නිර්මාණය කරලා තියෙනවා. ඔගලන්ගේ අදහස් වලට අනුව අපේ නිර්මාණශීලීත්වයත් එකතු කරලා ඔගලන් වෙනුවෙන් ගොඩක් ලස්සන නිර්මාණ කරන්න අපි සූදානමින් ඉන්නවා. ආරම්භ වෙන හැම තත්පරයක් වගේම ගෙවියන හැම තත්පරයක්ම පිටක ආරම්භයක් වගේම අවසානයක් වෙන්න පුළුවන්.
ඉතිං මංගල්‍යගත ආරම්භ වෙනවා වගේම මංගල්‍යගත ගෙවි යනවා. මේ විදිහටම ලබන සතියේ ඔබේ නිවාහන්ට එන බලාපොරොත්තුව තියෙන ගම මේ සුතනම සමගෙන යන්න. මේ ඔබේ ආදරණීය මෝරාව මංගල්‍යගත. ගන්න